ජයග්‍රාහි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. රජෙකුට උවත් සිව්සට කලාව පිළිබඳව හරි අපූරුවට දන්නේ නැත්නම් රජකම කරන්නට අපහසු වුණා කියලා අතීතයේ ලස්සන කතා බහක් තිබෙනවා. අද දවසේ අපේ කතානායකයා සිව්සට කලාවෙන් එක් කලාවක් හොඳටම ප්‍රගුණ කළපු කෙනෙක්. ඉවීමේ කලාව පිළිබඳව කතා බහ කරනකොට, ආහාර රස ගැන්වීමේ කලාව පිළිබඳව කතා බහ කරනකොට, ඒ වගේම තමයි ලෝකය වෙනස් කරන්නට ආහාර නිර්මාණකරණයේ දැවැන්ත පෙරලියක් කරපු චරිතයක් තමයි අද අපත් සමග සම්බන්ධ වෙන්නේ. ඔහු වසර 4කට වරක් පැවැත්වෙන සූපවේදීන්ගේ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් රැගෙන අපේ ලක් මාතාව රනින් බැබළ වූ චරිතයක්. ඒ වගේම තමයි ලෝකේ කුඩාම කේක් නිර්මාණය වගේම ලෝකේ මිල අධිකම කේක් නිර්මාණයේ හිමිකරුවා වන්නේ ඔහි. ඔහු පිළිබඳව බොහෝ දේ කතා බහ කරන්න තිබෙනවා. ඔහු ජීවිතය දිනපු හැටි කතා බහ කරන්නට අපි අද දවසේදී සූදානම් වෙනවා. ඊට කලින් ඔෂිනී, අපි එන ඔය පැත්තට අද ඔය පැත්තටත් සුවිශේෂී දවසක් වේවි. මේ අපේ චෙෆ් ලගේ ලොකු බොස් තමයි අද ඇවිල්ලා ඉන්නේ. දැන් බුද්ධික මෙතන වැඩක් කරනවද උතන වැඩක් කරනවද කියලා මටත් හිතා ගන්න බැරුව ගියා. දැන් ෂෙෆ් සුජිති නාමත් එක සුබ දවසක් ආයුබෝවන්. ඉතින් අපි අද මොනවද හදන්නේ? අද අපි වෙනදට වැඩිය සුවිශේෂ දෙයක් හදන්නේ. වෙනද සාමාන්‍යයෙන් මෙතනට ඇවිල්ලා බරුවේ කියලානේ වැඩේ පටන් ගන්නෙ. අද මම එනකොට ඔෂිනී ඇවිල්ලා බතකුත් ලිපේ තියලා තියෙනවා. ඒක තමයි. ඉතින් වෙනදා ගෙන ඔෂිනී අද ඔෂිනීත් අද වැඩේ ගෑනා ඉන්නේ. ඒක තමයි දෙන්නෙක් වුණානේ දෙපැත්තේ. ඒ නිසා පොඩ මමත් අද වැඩේට බැස්සා. ඔවචින අද පීටිං අද හදන දෙ කියමු නේද? කියමු. ඔව අද අපි හදනවා ස්වීට් ටැමරින් ප්‍රෝන් එකක්. එහෙම නැත්නම් ඉස්සන් සීනිසිය බලක් දැවටුමක්. ස්වීට් ටැමරින් ප්‍රෝන් එකක්. හා ඉස්සන් සීනිසිය බලක් දැවටුමක් හදනවා. දැන් ඒක කන්න ඉස්සව විතරක් කන්න බෑනේ ඔසනේ. ඒක කන්න හදනවා හැබැයි ලබු කිරිපත්. සාමාන්‍ය අපි අහලා තියෙන ලබු කිරිපත් හරය හවයන් හරියයි හද මේ කාලේනේ. කටිය කියනවා මෙහෙම. ඇත්තටම අපි ලබු කිරිපත් හදන්නේ නැද්ද? ඇත්තටම ලබු කිරිපත් තමයි හදන්නේ. කොහොම ලබු නැහැ නේ අපිට. මේ තියෙන ලබු ගාලා තියන්නේ මේ ගමනේ ගාලා නේද? පිටුම ගාලා ගන්න බැහැ නේ ඔෂිනිය. ඕ ඒකයි මේ පොඩි එකාගෙන ඇවිල්ලා තියන්නේ. ඉතින් ලබු කිරිපතකුයි ඉස්සන් සීනිසියෙන් බලා දවටම විතරම හදන්නේ. ටිකක් වෙනස් විදියක කෑමක් නේද අපි? ටිකක් වෙනස් විදියක කෑමද අපට හුරු කෑම නම් කිරිපත් කියන්නේ අපි පොද සන්තෝෂ වෙච්ච වෙලාවට සුබ සුබ දේවල් ගැටි කන දිය. ඉතින් පොද ඒ වගේ කිරිපතයි ඒකත් එක්ක පොඩ වෙනස් කරලා සීනිසියෙන් දවටම හදනවා. හදනවා. ඒ විශේෂ ආරාධිතය අද අපි ලොකු අගයක් එකතු කරලා තමයි අපේ ආදරණීයන්ට හඳුන්වා දෙන්න සූදානම් වෙන්නේ. ඔහු ලක් මාතාවගේ නම රනින් ලෝකයේ ඉදිරියේ හෙලින් ඔසවා තැබූ කෙනෙක්. ඔහු කවුරුන්ද කියනට කලින් මේ කෙටි වීඩියෝ දර්ශනය නරඹලෙමු. සිය සහෝදරයාගේ අඩිපාරේ යමින් වයස අවුරුදු 17 දී ඔහු සූපවේදයට අත්පොත් තබනවා. 1990 වසරේ සිට සූපවේදෙන් තරංග රසකට ඉදිරිපත්වන ඔහු 2004 වසරේදී වසර 4කට වරක් පැවැත්වෙන සූපවේදී ඔලිම්පික් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වදිනවා. එහිදී රටවල් 56ක් සමග කරට කර තරඟ වදින ඔහු ලෝක වාර්තාවක්ද පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් පහක් හිමි කර දෙනවා. එපමණක් නොව සෙන්ටිමීටර 1.1 ප්‍රමාණයකින් යුත් ලොව කුඩාම කේක් නිර්මාණයේ හිමිකරුද වන්නේ ඔහුයි. එමෙන්ම ඩොලර් 35,000ක් වටිනා ලොව වටිනාම කේක් නිර්මාණයේ හිමිකරුවාද ඔහුයි. එවැනි තවත් බොහෝ වාර්තාගත නිර්මාණ කීපයකටම හිමිකම් කියන ඔහු සූප වේදයට අමතරව චිත්‍රකලාවද ප්‍රගුණ කළ අයෙක්. මගේ ගැලරි එකක් මගේ පොඩි කාලේ ඉඳන්, ඒ කියන්නේ ඕ ලෙවල් වලින් පස්සේ තමයි චිත්‍ර කලාවට මම ගියේ. හොටෙල් රැකියාවට ගියාට පස්සේ ඉතින් ඒ කාලේ මට හිතුණා සූප ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට කලාවක් තියෙන්න ඕන කියලා. සිය කලාකාරය තුළ ඔහු විසින් අඳින ලද ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ 100කට අධික ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා. ඔහු නමින් ශ්‍රී ලංකා සූප වේදී සංගමේ සභාපති ප්‍රවීණ හා සම්මානනීය සූපවේදී දිමුතු කුමාරසිංහ. සිය සහෝදරයා උත්සාහය තිබෙනවා නම් අපිට මොනවද කරන්නට බැරි? ඔහු ශ්‍රී ලංකා සූපවේදී සංගමේ ගරු සභාපතිතුමන් ප්‍රවීණ එවැගේම සම්මානනීය සූපවේදී දිමුතු කුමාරසිංහ මහත්මයා. අයබෝන් ඔබතුමන් ලෝකය වෙනස් කරපු චරිතයක් එක්ක අද මම කතා බහ ආරම්භ කරන්නේ.
කොහොම ජීවිතේ? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. චෙෆ් අපි මුලින්ම යමු මතුගම ගම් පැත්තට. කොහොමද කුඩා කාලේ මතුගම ඔබේ ජීවිතය ගෙවුනේ? මම ඇත්තටම ඉපදුනේ මතුගම නවුතුරු කියන පුංචි ගමක. මගේ තාත්තා පොඩි ව්‍යාපාරයක් කරගෙන හිටියා. අයියා වෙනකොට හෝටල් ශිස්ත්‍රයේ රැකියාවකට ගිහිල්ලා තිබුණේ. මම ඕ ලෙවල් කරලා ඉවර වුණාම මට රස්සාවක් තිබුණේ නැහැ. ඕ ලෙවල් කරලා ඉවර වුණාම මටත් හිතුණා අයියා හෝටල් වල ඉන්න හින්දා මටත් යන්න කියලා. ඉතින් මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඊට පස්සේ 1989 මම බේරුවල හෝටලයක මේ කිචන් එකේ හෙල්ප කෙනෙක් හැටියට, ඒ කියන්නේ කිසි දෙයක් දන්නේ නැතුව හෝටලයකට ගන්නේ නැහැ. නමුත් හෝටල් ස්කූල් යන්න පුළුවන් කමකුත් තිබුණෙත් නැහැ. ඒකෙ හින්දා මේ අතරම පිඟන් හොදන්න තමයි හෝටලයකට ගියේ. ඒ තමයි ඔබේ ජීවිතය වෙනස් වෙන තැන. ඕලෙවල් ඉවර වෙලා ඔබ කොළඹට එන්න කලින් ගමයි ඔබේ ජීවිතය අතර හරි අපූරු බැඳීමක් තිබෙනවනේ. අම්මයි තාත්තයි ව්‍යාපාරද කරේ? අම්ම රැකියාවක් කරාද? අම්ම රැකියාවක් කරේ නෑ. මගේ තාත්තා ව්‍යාපාරයක්, මගේ තාත්තට හාල් මෝලක් තියුණා. ඉතින් මම ගමේ ස්කූල්ට තමයි ගියෙත්. මම ඇත්තම කියනවනේ ඉගෙන ගන්න ටිකක් කම්මැලි, බොරු කියන්න ඕනේ නැහැ. ඒකේ හින්දා මේ මගේ අයියලා එහෙම ඔක්කොම ප්‍රධාන පාසල් වලට ගියා. මං ගෙදරට කියලා මම තමයි ගෙදර ළඟම ගෙදර ඉස්සරහ දින පාසලට ගියේ. දැන් ඒ දවස්වල චෙෆ් මේ අද කාලයට වඩා කොල්ල කෙල්ල ගමක කෙලිදොලෙම්මනේ ජීවිතය ගත කරන්නේ. කොහොමද කුඩා කාලේ ගමේ ගෙවුනේ? කුඩා කාලේ ගෙවුනේ මහා හරිම සැහැල්ලුයි. අපේ ගම මාර සුන්දරයි. ඒ කියන්නේ මේ වෙල්යායවල් තියෙනවා, අපේ ගෙදර එළවලුවවල තියෙනවා. ඉතින් අර ලොකු මේ ඒ කියන්නේ එතනින් එහාට දෙයක් නෑ වගේ තමයි පුංචි කාලේ ගෙවුනේ ගමේ. ඒ කියන්නේ අධ්‍යාපනයේට ගියත් පාසලෙන් ගෙදර එනකන් තමයි බලාගෙන ඉන්නේ. අනිවාර්යයෙන්ම. යාළුවෝ එක මොනවද විනෝදාංශයක් විදිහට ඉස්කෝලේ ඉල්ලීම් කරන්නේ? ඉස්කෝලේ යන කාලේ නම් ලොකු විනෝදාංශ තිබුණේ නැහැ. පොඩ්ඩක් බයිසිකල් පැදලා මේ එහෙම ඇවිදින්න ආසයි. ඒ කාලේ වාහන වැඩිය තිබුණෙත් නැහැ. එතකොට ගොඩක් කරන්නේ යාළුවොත් එක්ක මේ ෆුට් සයිකල් වල ගෙදරට හොරෙන් බයිසිකල් පදින එක තමයි කරේ ගොඩක්. එහෙට මෙහෙට ඇවිදිනේ. සහෝදරයෝ සහෝදරියෝ ඉන්නවද? මගේ ඉන්නවා. අයියා ඉන්නවා, අක්කා කෙනෙක් ඉන්නවා, ඒ වගේම මල්ලි කෙනෙකුත් ඉන්නවා. එය ඇත්ත එක කොහොමද පුංචි කාලේ ජීවිතේ? අපි හරි එකමුතුෙන් හිටියේ පුංචි කාලේ. අදටත් එහෙමයි. අපි හරි එකමුතුෙන් ඒ කියන්නේ හිටියේ ගමේ අනිත් මිනිස්සුන්ටත් උදව් කරගෙන අපිට පුළුවන් විදිහට. මගේ තාත්තත් එහෙමයි. මගේ තාත්තත් මං හිතනවා මගේ තාත්තා මිනිස්සුන්ට කරපු දේවල් තමයි මටත් ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ මමත් කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක. මගේ තාත්තගෙන් තමයි ඒ ගොඩක් ඉගෙන ගත්තේ. අපිට නැති වුණත් අනිත් මිනිස්සුන්ට සලකන්නේ. ජීවිතේ අපිට දෙයක් නැති වුණත් අපිට හැකි පමණින් තව කෙනෙක්ට උපකාරයක් කරන්න පුළුවන් නම් ඒක අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවා. ඒ නිසාම තමයි දිමුතු කුමාරසිංහ කියන චරිතයත් ලෝකේ වෙනස් කරපු චරිතයක් විදිහට අනිකාට උදව් කරපු ඒ ආශිර්වාදය තුළින් ඔහුගේ ජීවිතය ජයග්‍රහණය කරා ගමන් කරන්නේ. චෙෆ් දැන් පාසල් යන්නේ නවතුරු මහාවිද්‍යාලයට. කොහොමද පාසල් ජීවිතය? පාසල් ජීවිතේ ඇත්තරම ගුරුවරු එහෙම ගොඩක් මට ආදරේ. ගෙදර ඉස්සරහා ඉස්කෝලේ තියෙන්නේ. ආ පාසල නිවස ඉදිරි පිටමයි. ඉස්සරහාමයි මේ පයින් ඇවිදගෙන යන්නේ. ගුරුවරු ආසයි. ගුරුවරුත් ගොඩක් බ්‍රේක් එකට අපේ ගෙදරට ඇවිල්ලා තමයි දවල් ලන්ච් එක එහෙම ගන්නෙත් ගොඩක් කට්ටිය. ඉතින් ගුරුවරුන්ගේ විශේෂ සැලකීමක් තුන ගෙදර ඉස්සරහා පාසල තියෙන හින්දා මේ මට හැමෝම ආදරේ. මට විතරක් නෙවෙයි අපේ ගෙදර කට්ටියටත් ආදරේ. ගුරුවරු ප්‍රින්සිපල් වුණත් ගොඩක් වෙලාවට අපේ ගෙදරට ඇවිල්ලා තමයි දවල් ආහාරය හිටන් ගන්න. ඇත්තටම මේ ඒ දර්ශනය නිකන් අපිට මේ මැවි මැවි පේනවා වගේ. නිවස ඉස්සරහම පාසල තියෙනවා. හරි අපූරු කාලයක් තියෙන්නේ නැති ඔබට? අනිවාර්යෙන්ම. මොනවද පාසල් විෂය සමගාමී කටයුතු විතර කරේ? විෂය මොකද්ද? ඇත්තටම ආසම විෂය චිත්‍රවලට ආසාවක් තිබුණා. ඒත් කුඩා කාලේ නම් චිත්‍රවලට ආස නැහැ. ඉස්කෝලේ 9 පන්තියෙන් පස්සේ තමයි චිත්‍රවලට පොඩ්ඩක් ආසය තුනේ. ඊට පස්සේ 10 වෙනකොට පොඩ්ඩක් චිත්‍රවලට ගොඩක් ආසය තුනේ. මගේ අයියත් ගොඩක් දක්ෂ මේ ආටිස් කෙනෙක්. ඒ වගේම යාටත් හැකේවල් ගොඩක් තුනේ. ඉතින් මං හිතනවා එයාගෙනුත් පොඩි අඩිපාරක ගියා. ඒකෙන් ගොඩක් ඒ පැත්තට නැමුණා. දැන් කුඩා කාලේ ඉඳන්ම කවදා හරි සූපවේදියෙක් කියනවා කියන අරමුණු තිබ්බේ නෑනේ ඔබට? කවදාවත් තිබුණේ නෑ. ඇයි එහෙනම් ඉගෙන ගන්නත් පොඩි මැලිකමක් දැක්කුවේ? වෙන මොකක් හරි බලාපොරොත්තුවක් ජීවිතේ තිබ්බද? ගොඩක් වෙලාවට බලාපොරොත්තු වුණා. තාත්තගේ ව්‍යාපාරයක් තිබුණා. ඒවත් කරගෙන ඔහි ඉන්නවා කියලාත් හිතුවා. පස්සේ අර පුංචිම කාලයක හිතුවා. අර ඕ ලෙවල් කල්ලි වුණාම හිතුණා
ගොඩක් යාළුවෝ රැකියාවලට යනවා. එතකොට හිතුවා බිස්නස් කරනවට වඩා හොඳයි රැකියාවක් කරනවා නම් කියලා. ඒක තමයි මම හිතුවා මේ මම කවදා හරි හිතුවා කට්ටක් කාලා හොඳ ගමනක් යනවා කියලා. ඒ කාලේ ඇත්තටම ලැජ්ජ 1989 මේ කිචන් හෙල්ප් කෙනෙක් හැටියට වැඩ කරන්න ඉස්සර වගේ නෙමෙයි. මේ දැන් වගේ නෙමෙයි. ඒ කියන්නේ කොට කලිසමක් කනගෙන තමයි හොටෙල් එකේ වැඩගෙන ගාබේජ් අදින්න ඕන ආරම ගොඩක් වැඩ තියෙනවා කරන්. ඉතින් කාන්තාව ඉන්න ඒ හෝටල් වල ඉතින් මුල්ලේ පොඩි ලැජ්ජ ගතියක් තියෙනවා. ලැජ්ජ ගතියක් තියෙනවා පොඩ්ඩක් හැංගි හැංගි තමයි කරේ. ඒත් ඉතින් හිතුව කවදාද මේකෙන් දිරනවා. 1989 වර්ෂයේ ඕ ලෙවල් ඉවර කරලා කොළඹට ඇවිල්ලා කිචන් හෙල්ප් කෙනෙක් විදිහට රැකියාව ආරම්භ කරන දිමුතු කුමාරසිංහ කියන චරිතය අද ලංකාවේ ශ්‍රී ලංකා සූපවේ සංගමේ සභාපතිවරයා බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරතුර කාලේ ඔබගේ ජීවිතයේ බාධක කම්කටොළු රාශියක් මැද්දේ අනිවාර්යයෙන්ම ගෙවෙන්න ඇති කියලා මම හිතනවා. එහෙම නේද? ඔව්. දිමුතු කොහොමද මේ පාසල් අධ්‍යාපනය හදාරනවත් එක්කම්ම ඔබ කොළඹට එනවනේ මතුගමින්? ඇත්තටම මම පාසල් අධ්‍යාපනය හදලා මතුගමින් කොළඹට ආවේ නැහැ. ගෙදර ඉඳගෙනම තමයි රැකියාවට ගියේ. මගේ ගෙදර ඉඳන් අලුත්ගෙමට සාමාන්‍යයෙන් මුලින්ම කොහෙටද රැකියාවට යන්නේ? මුලින්ම බේරුවල කියලා රිවරිනා කියලා දැන් ඒ හොටලේ නැහැ. ඒ බේරුවලට තමයි ගියේ. ඒ කියන්නේ එතකොට සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් කිලෝමීටර් 10ක් වගේ තමයි දුර තියෙන්නේ හොටෙල් එකට. කවුද ඒ හොටලේ ගැන කිව්වේ? ඔබම හොයාගත්තද? මගේ සහෝදරයා තමයි එතනට දැම්මේ. මගේ තවත් හිතවත් ගැමුණු ගුණවර්ධන කියලා අධ්‍යක්ෂ කෙනෙක් හිටියා අඳුරන්. එයත් දාලා තමයි දැම්මේ. චන්දන ඩියල්ලිස් කියලා මගේ ප්‍රධාන සූපවේදියා හිටියේ ඒ කාලේ. මම අදටත් එයත් එක්ක ඔස්ට්‍රේලියාවල ඉන්නේ. දැන් රිටයර් වෙලා. ඉතින් අදටත් ඒ යාළුකම තියෙනවා. යාළුකම කියන්නේ එයා තමයි මාව මුලින්ම මේ රස්සාවකට ගත්තේ. ඔබට මතකද මුලින්ම රැකියාවට ගිහපු දවස්? රැකියාවට ගියේ 1989 නොවැම්බර් 14. 1989 නොවැම්බර් 14 වෙනිදා ඔබ ඉස්සෙල්ලාම යන්නේ කිචන් හෙල්ප් කෙනෙක් විදිහට. ඔව්. කොහොමද ඒ කාලේ හෝටල් එකේ වගේ රැකියාවක් ලැබෙනවා කියන්නේ? ලේසි නැහැ. ගොඩක් පරණ කට්ටියන. දැන් අද කාලේ නම් අපි ඔය අපි හෝටල් වල ඉන්නවා. අපි දැන් ළමයින්ට කියලා දෙනවා ගොඩක් දන්න දන්න දේ හැමෝටම කියලා දෙනවා. ඒ කාලේ හරි අමාරුයි ඉගෙන ගන්න. තමන් සෝස් සහ ඉන්න ඉන්න. දැන් නම් මං හිතන්නේ නැහැ ළමයින්ට එහෙම කරන්න මේ මම විතරක් නෙමෙයි. ඒ කාලේ පටන් ගත්ත හැම කෙනාම ඒ කියන්නේ හෙල්ප් කෙනෙක් හැටියට හිටියත් ඔය කිචන් එක හොදනවාලා මේක කරනවා. ඊට අමතරව ලූණු ගෝණියක් විතර සුද්ධ කරන්න ඕනේ ගෙදර යන්න ඉස්සෙල්ලා. එතකොට ISO කිලෝ 10ක් 15ක් සුද්ධ කරන්න ඕනේ. ඉතින් මේ අත්පය ඔක්කොම මේ අර තුවාල වෙනවා මේ වෙලාව. ඉතින් ඔය හැම ප්‍රශ්නයක් ඇතුළෙම තමයි ඉතින් කොහොම හරි වැඩ ටික ඉගෙන ගත්තේ. ඊට පස්සේ අවුරුද්දක් වගේ යනකොට මාව ඊට පස්සේ මේ අර මේ හෙල්පර්ගෙන් කිචන් එකට ගත්තා. ට්‍රේනින් කෙනෙක් හැටියට, කුක් කෙනෙක් හැටියට යුනිෆෝම් එකක් දීලා. දැන් මම අහලා තිබෙනවා ඔබේ ජීවිත කතාව පිළිබඳව මේ කතා බහ කරනකොට ඔබ ගියේ ඔබේ සහෝදරයාගේ අඩිපාරේ කියලා. ඔව්. ඇයි එහෙම කියන්නේ? මගේ අයියත් සූපේදීක්. එතකොට එයත් ඒ ළඟපාත හෝටල් එකක වැඩ කරේ. ඉතින් මං හිතුණා අයියගෙන් ඇත්තටම ගොඩක් ඉගෙන ගන්න හම්බුනේත් නැහැ. නමුත් මං හිතුණා අයියා සූපේදීක්. ඒකෙන් හින්දා මටත් ආසය තුන ටිකක් ඒ පාර යන්න. මුලින්ම රැකියාවට ගිහිල්ලා ඔබ කිචන් හෙල්ප් කෙනෙක් විදිහට වැඩ කරද්දී මොනවද ආපු ප්‍රශ්න ගැටලු? ප්‍රශ්න කියන්නේ ඉතින් අර ඕෆ් වෙන වෙලාවක් නැහැ. දැන් අද කාලේ නම් ගොඩක් ළමයි පැය 8ක් වැඩ කරලා ගෙදර යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ පුරුද්දට මම මේ කියන්නේ අපි හොටලෙට ගියාම පැය 8න් රාජකාරී ඉවර කරන්න බෑ. උදේ පටන් ගත්තාම සමහර වෙලාවට රෑ 12 1 වෙනවා. ක්වාටර්ස් එකේ ඉන්නවා. හැමම ඉඳලා මේ දවස් දෙක තුනකට සැරයක් තමයි ගෙදරත් යන්නේ. මේ ඊට පස්සේ ආස හිතුණා ඒකට. ආසාව තුල ඉදිරියට ගමන් කරන්න හිතුණා. දැන් හෝටලේ ජීවිතය කියන්නේ හරි අපූර්ව දෙයක්නේ. දැන් ඔබ ගෙදරක අම්මා නම් අපිට රහට කෑම උයලා දෙනවා. හැබැයි ඔබ කුඩා කාලේ ඉඳන් ඒ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැහැ. කොහොමද හෝටලේ ඇතුලේ මේ කිචන් හෙල්ප් කෙනෙක් විදිහට ගිහිල්ලා ඉස්සරහට යන්න ටිකෙන් ටික කොහොමද ඊළඟ පියවර මොකක්ද උනේ? ටිකෙන් ටික එකම දේ තමයි කැපවීම. ඒ කියන්නේ පැය 8කට මගේ ජොබ් එක තියුණාට මම ට්‍රයි කරනවා තව පැය 5ක් 6ක් හරි ඉන්න. සමහර වෙලාවට ඇතුලේ කට්ටිය ඉන්න දෙන්නෙත් නැහැ ඒ කාලේ පරණ. ඉතින් කොහොම හරි ඒගොල්ලන්ට මේ උදව් කරගෙන පරණ සීනියර් කට්ටියට උදව් කරගෙන පැය තව පැය 5ක් 6ක් ඩියුටි වෙලාවෙන් අමතරව මේ ඉගෙන ගන්නවා. එහෙම තමයි ඉගෙන ගත්තේ ඒ කාලේ. පළමු තනතුරෙන් පස්සේ ඔබපත් වෙන්නේ? සෝරි. පළමු තනතුරෙන් පස්සේ ඔබ මොන තනතුරට පස්සේ? ඒ කියන්නේ කිචන් හෙල්ප් කෙනෙක් වගේ ඉඳලා ඊට පස්සේ ට්‍රේනින් කුක් කෙනෙක් වුණා. එතනින් මම ඒ හොටෙල් එකෙන් එළියට ගියා. එළියට ගිහිල්ලා ලංකාවෙත් තව හොටල් කීප එකේ වැඩ කළා. ඊට පස්සේ තමයි ලංකාවෙන් පිට ගියේ. ලංකාවෙන් පිටට ගියේ.
දැන් ඔබේ සූපවේදී ජීවිතය පිළිබඳව කතා බහ කරනකොට ජීවිතය මේ ලෝකේ වෙනස් කරපු චරිතයක්නේ. ඒ තැනට එන්න ඔබ ඒ දැනුම ලබා ගත්තේ ඔබ තුලින්මද නැත්නම් ඔබ හෝටල ශාස්ත්‍රයේ ඉන්නකොට තව ප්‍රවීණයන්ගෙන් අවවාද ලබා ගත්තද? ඇත්තටම කියනවා නම් මම කිසිම හෝටල් ස්කූල් එකකට ගිහිල්ලත් නැහැ. මම මේ වෙනකොට ලෝකේ මං හිතනවා රටවල් ගොඩකට හෝටල් ස්කූල් වල උගන්වන්නත් යනවා විශේෂ ආරාධිත ලෙක්චර් කෙනෙක් හැටියට. මම හෝටල් ස්කූල් ගිහිල්ලා නැහැ අතට. මම මේ මගේ දැනුම මම දන්න මගේ දැනුම එදා ඉඳන්ම මම බෙදුවා මුළු ලංකාවටත් ඒ වගේම පිට රටවල් වලටත් මගේ දැනුම මම අද වෙනතුරුත් බෙදනවා. කවදාවත් ජීවිතේ හෝටල් ස්කූල් එකකට ගියපු නැති දිමුතු කුමාරසිංහ කියන චරිතය අද ලෝකේ වෙනස් කරපු සූපවේදී බවට පත් වෙනවා. අපිට ජීවිතේ අරමුණක් තිබෙනවා නම් ඒ දෙයට බාධක කම්කටොළු මැඩලමින් ජයග්‍රහණය කරා යන්නට අනිවාර්යයෙන්ම හැකියාවක් තිබෙනවා කියලා ඔහුගේ ජීවිතයෙන් අපිට යමක් ලබා ගන්නට තිබෙනවා. චෙප් දැන් ජීවිතේ අපිට බාධක කම්කටොළු එනකොට බොහෝ විට දැන් ගෙදරකදීනම් අම්මා සහෝදරයෝ තාත්තා රැකවරණයට ඉන්නවා. හැබැයි හෝටල් ශාස්ත්‍රයේ ඔබට ඒ වගේ ප්‍රශ්න ගැටළු එද්දි මුල් කාලයේ තනි වුණාද නැත්නම් කොහොමද මිතුරන් එක්කන් කාලය ගත වුණාද? තනි වෙන්නේ නැහැ. කවුරුත් ඕනම රැකියාවක ඉන්නකොට ඒ රැකියාව හරියට කරනවා නම් හැම කෙනාම ආදරය කරනවා. මං හිතන්නේ මටත් ඒ කලමනාකාරවරු ඔක්කොම මට ආදරය කළා. ඒක හින්දා මේ එහෙම තනිවීමක් වුණේ නැහැ. මොකද මං මගේ ඩියුටියට අමතරව තවත් වැඩ කරනවානේ. ඕනම තැනක එකමුතුකමින් ජීවිතය ගත කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඔබ කවදාවත් තනි වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔබට ඉස්සරහට යන්නට අනිත් කෙනාගේ ආශිර්වාදයත් ලැබෙනවා. ඔෂිරිතා බොහෝ දේ අපිට මේ පැත්තේ කතා බහ කරන්න තියෙනවා. ඊට කලින් අපි එනවාද ලබු කිරිබත් හදන්නේ කොහොමද කියලා බලන්න. ඔව් දැන් ලබු කිරිබත් එක මේ පැත්තේ හැදිලා ඉවරද ෂෙෆ්? ඕෂිනි දැන් බත් එක හැදිලා ඉවරයි. එනකොට අපි දන්නවා කිරි ටික දාලා ලබු ටික දාලා ඊට පස්සේ ඒකට අපි කැරට් චුට්ටුත් එකතු කරලා ලස්සන කරගන්න. ඊට අමතරව ෆුල් කිරි දාලා තමයි මේ ලබු කිරිබත් හදලා තියෙන්නේ. ඔව් දැන් අපි බත් එක උයා ගන්න තැනට එනකම් පෙන්නවා. ඔව්. ඒ කියන්නේ අපි උයා ගත්තා මුලින්ම. ඔව් ඊට පස්සේ මේක එකතු කරා ගාගත්ත ලබු ටිකයි කැරට් චුට්ටකුයි දාලා පොල් කිරි ලුණුයි දාලා පදමට තමයි හදලා දැන් මේ කිරිබත අඩු ගින්දරේ තියලා තියෙන්නේ. ෂෙෆ් දැන් කුඩා කාලේ අම්මා අප්පච්චි කෙනෙක්ගේ ලොකුම බලාපොරොත්තු වෙන තමන්ගේ දුව හෝ පුතා හොඳ රජයේ ඉහළ රැකියාවකට යවන එකනේ. අදට වඩා ඉස්සර ගම්වල පරිසරය එහෙමයි. අම්මයි තාත්තයි මේ රැකියාවට වඩා මොකුත් කිව්වේ නැද්ද? ඇත්තටම නැහැ. මගේ ගෙදර මගේ තාත්තයි අම්මයි ඇත්තටම දරුවන්ට සම්පූර්ණ නිදහස දීලා තුන ඒගොල්ලන්ට සුදුසු රැකියාවක් හොයාගන්න කියලා. ඒ කියන්නේ තමන්ට කැමති දේ කරන්න කියලා. ડોක්ටර් කෙනෙක් එන්නවා, ලෝයර් කෙනෙක් එන්න මොනවා හරි එහෙම පුෂ් කරෙන්. ඉතින් ඒකෙින්ද තමයි මං හිතනවා ජීවිතේ ගොඩක් සාර්ථකුණි කියලා. දැන් අද මිත්‍රෝ එහෙම මොකද කියන්නේ? මගේ පාසල් යාළුවෝ තාමත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය අවුරුද්දකට සැරයක්වත් පුළුවන් වුණොත් ගමේ පැත්තේ ගිහිල්ලා ඒ කට්ටිය බලලා එනවා. පළමු හෝටලෙන් පස්සේ ඔබ ඊළඟට තවත් හෝටලයකට අවුරුද්දක් වගේ අවුරුදු එකහමාරක් වගේ කාලයක් තමයි ට්‍රේනින් ඉඳලා මේ වර්ක්ෂොප් එකට මේ පිඟන් හොදන්න ගිහිල්ලා එහෙම ඇවිල්ලා ඊට පස්සේ මට හිතුණා එකම තැන ඉන්න ඕනේ නැහැ. එතකොට ඊගාවට දැන් ස්ටෙප් ස්ටෙප් යන්න ඕනනේ. ඊට පස්සේ මේ එතනින් ලංකාවේ වෙනත් හෝටල් කීපයකම වැඩ කරා. අන්තිමට කොලඹ හිල්ටන් එකේ වැඩ කරා අවුරුදු දෙකහමාරක් වගේ 1993 දී තමයි. ඊට පස්සේ 93 දී මට හිතුණා ලංකාවෙත් ඇති එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් යන්න ඕනේ ලංකාවෙන් පිට යන්න කියලා. විදේශ රටකට ගිහිල්ලා ඒ අත්දැකීම ලබා ගන්නට ඕනේ කියලා. සාමාන්‍යයෙන් චෙෆ් දැන් හෝටලයක වැඩ කරද්දී පිඟන් හොදන කෙනෙක් නම් සමහරට තමන්ගේ තියෙන වැඩ අධිකකම කාර්යබහුලත්වය නිසා ওই පිඟානක් දෙකක් හැදෙන්න පුළුවන්නේ. ජීවිතේ එහෙම අත්දැකීම් තියනවාද? එහෙම දේවල් වුණහම මොකද්ද ඔබ ජීවිතේ ලබාගත්ත දේ? අත්‍යරධිකාවෙන් හැම කෙනාටම වෙනවනේ. ඉතින් ඒ වගේ දේවල් අනන්ත අප්‍රමාණ වෙනවා. ඉතින් සමහර අවස්ථාවලදී මේ උඩින් එන සුපාරිසාරි කවුරු හරි කෑ ගහනවා බයිනවා. ඉතින් තමන්ගේ වැරද්දක් වුණා සමාවෙලා නිකන් සමාව ඉල්ලනවා. එහෙම දවසක් මතකද? එහෙම එක දවසක් මම ඇතුලේ කිචන් එකේ ඉන්නකොට එකපාරක් එතකොට සාමාන්‍යයෙන් කිචන් එක ඇතුලේ කන්න දෙන්නේ නැහැ. මම මේ පැත්තකට ගිහිල්ලා හොරෙන් කනකොට මට බිල් එකක් දැම්මා. මේ ඒ කියන්නේ ගෙස් කෙනෙක්ගේ ප්ලේට් එකේ ගාන මට බිල් එකකට මේ දාලා පඩියෙන් කැපුවා. මම මුළු පඩියම ගියා මේ ඒ බිල් එකට. ඒ කියන්නේ හොරෙන් කෑවා කියලා. හොරෙන් කෑවා කියලා. ඕනෑම තැනක විනය කියන දේ අංක එක. සමහරට ඔබට ඒ පුංචි පාඩම
ජීවිතේ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් දෙයක් වෙන්න තියෙන අනිවාර්යයෙන්ම එහෙම නේද? ඔව්. ඊට පස්සේ විදේශ රටකට ගිහිල්ලා කොහොමද ගමන මග ආරම්භ කරන්නේ? ඔව් මම මොන තනතුර යටතේද විදේශ රටකට යන්නේ? 1993 ඒ කියන්නේ මම ට්‍රේනින් ඉඳලා ඒ වගේ කොමි අපේ මේ කිචන් වල තියෙන එක එක ස්ටෙප් තියෙනවා යන්න. ඊට පස්සේ තියෙන දේවල් ඒ කියන්නේ ට්‍රේනින් කෙනෙක් හැටියට යනවා තර්ඩ් කොමි වෙනවා ඊට පස්සේ සෙකන්ඩ් කොමි වෙනවා ෆස්ට් කොමි වෙනවා ඩෙමි ෂෙෆ් වෙනවා ෂෙෆ් ඩිපාර්ට්මන්ට් වෙනවා ඊට පස්සේ සූ ෂෙෆ් වෙනවා මම සූ ෂෙෆ් කෙනෙක් හැටියට තමයි බහරෙන් වලට මම ගියේ දැන් ඔය කතා බහ අතරේ මට පුංචි ප්‍රශ්නයක් එනවා දැන් බොහෝ විට අද හෝටල් ශිෂ්ටි පිළිබඳව කතා බහ කරද්දී මේ හෝටල් ශිෂ්ටියට එන්න නම් මූලික සුසුකම් අවශ්‍යයි අධ්‍යාපන සුසුකම් හෝටල් ශිෂ්ටියේ පළපුරුද්දක් තිබෙනවාද බොහෝ කරුණු කාරණා තිබෙනවානේ හැබැයි ඔබ කවදාවත් හෝටල් ස්කූල් එකකටවත් ගිහිල්ලා නැහැ කියලා කිව්වා. ඔව්. කොහොමද ඉස්සරහට යන්න ඔබේ සුසුකම හදාගත්තේ? ඇත්තටම ඒ කාලේ ඉස්සර තරඟකාරී තත්ත්වයක් තිබුණේ නැහැ. මම අද කාලේ නම් හැම කෙනාගෙන්ම ඉල්ලන්නේ මේ සූපේදී ශේෂ්ත්‍රයට එන අනිකුත් රැකියා කරන ළමයින්ට පුළුවන් තරම් අධ්‍යාපන කාලේ අධ්‍යාපනය ලබාගෙන මේ රැකියාවට එන්න කියලා තමයි හැම කෙනාගෙන්ම ඉල්ලන්නේ. අත්දැකීම් තමයි ජීවිතේ ලස්සන කරන්නේ කවදා හරි දවසක. අත්දැකීම් ඔව් අත්දැකීම් පළපුරුද්දෙන් ඉදිරියට යන්න පුළුවන්. නමුත් අපේ කාලේ වගේ නෙමෙයි දැන් සෑහෙන වෙනස්. ලෝකේ ලංකාවෙන් පිට වෙන කොහේ හරි යනවා නම් ළමයින්ට ඩිග්‍රී එකක් තියෙනවා නම් ඕස්ට්‍රේලියා කැනඩා එහෙම යනවා නම් ඒකෙින්ද මම කියන්නේ දැන් අපිට මේ දක්ෂතාවය තිබිච්චින්ද ටට්ටක් ගාලා යන්න හම්බුණා. නමුත් හැම කෙනාගෙන් මම ඉල්ලන්නේ හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ඕනම ශිෂ්‍යයෙකුට එන්න කියලා. දැන් ඔබ අධ්‍යාපනය උපාධි ලබන්නේ නැතුව ඔබ උපාධි ලබා ගත්ත අයට වඩා ජීවිත දිනපු කෙනෙක්. ඔව්. මට පුංචි ප්‍රශ්නයක් එනවා. ඇයි ඔබ අද තරුණ තරුණියන්ට කියන්නේ අධ්‍යාපනය ලබාගෙන ඉන්න? ඇයි ඔවුන්ට බැරිද අත්දැකීම් අරගෙන ඉස්සරහට යන්න? බැරි නෑ. අද කාලේ කාලය යනවා වැඩි. ඒ කියන්නේ අපි අවුරුදු 3කට මොන හරි දෙයක් හිතුවා නම් අවුරුදු 3කින් අපි මෙතනට යනවා කියලා ඒ කාලේ යන්න පුළුවන්. නමුත් අද කාලේ එහෙම බෑ. මොකද හරිම තරඟකාරී ලෝකේ හොටෙල් ස්කූල් තියෙනවා, ලංකාවේ තියෙනවා, එවෙන් ළමයි ඉගෙන ගන්නවා, එවෙන් එළියට එනවා. ඒකින් තරඟකාරීත්වය ගොඩක් වැඩි අද කාලේ. ලෝකය දිනෙන් දින දියුණු වෙනවා. ඒ දියුණුවට අපි අනිවාර්යයෙන්ම ඒකාත්මික වෙනවා. ඒ නිසා අතීතයට වඩා වර්තමානය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න නම් කැපකිරීමක් කරන්නට ඕනේ. ඉගෙනීම කියන දේ අපේ ජීවිතයට අනිවාර්යයෙන්ම වටනවා. විදේශ රට ගිහිල්ලා මුලින්ම මොන හෝටලෙද වැඩ කරන්නේ? 1993 දී තමයි මම බහරෙන් මැද පෙරදිග රටක ඉන්ටකොන් කියන හෝටල් එකට ගියේ. ඒකේ මම ඇත්තටම අවුරුදු වැඩ කරා අවුරුදු 8ක් වගේ කාලයක් වැඩ කළා. ඊට පස්සේ එතනින් ඔස්ට්‍රේලියාවට ගියා. ගිහිල්ලා එහෙත් ඔය යම් කිසි තරඟවලට සහභාගී වෙලා ඊට පස්සේ 2000 වසරේ තමයි ලංකාවට ආවා. දැන් බහරෙන් රටට තමයි ඔබ අපේ රටෙන් රැකියාව කරලා ඉස්සෙල්ලාම විදේශ රටකට ගිහලා යන්නේ බහරෙන් රාජ්‍යයට. බහරෙන් රාජ්‍යයේදී මොනවද අත්දැකීම් ජීවිතේට ගත්තා? බහරෙන් රාජ්‍යයේදී ගොඩක් මම තරඟ ගොඩකට සහභාගී වුණා. ඒවැය තියෙනවා ඔස්ට්‍රේලියාව වලට මම කම්පිටිෂන් වලට ගියා, සිංගප්පූරට ගියා. මට කම්පැනි ගොඩක් ආදරේ ඉන්ටකොන් චේන් එකෙන්. ඊට පස්සේ ඒගොල්ලෝ මාව ගොඩක් මට උගන්වන්න හිටම් මාව ඇරියා. මට ලොකු අධ්‍යාපනයක් ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් කම්පැනි ඉන්ටකොන් චේන් එකෙන් සල්ලි වියදම් කළා. මාව ජර්මනියට ඇරියා. ඒ කියන්නේ වැඩිදුර ඉගෙන ගන්න ගොඩක් රටවල් වලට යවලා මට ගොඩක් ඉගෙනුවා. ඒ කියන්නේ කිසිම කෙනෙක් දන්නේ නැති, මම දන්නෙත් නැති වෙනම රටකට ගිහිල්ලා වෙනම පාලකයෝ පිරිසක් අතරේ මේ මාව ගොඩක් ඒ කට්ටිය ඉගෙනුවා එළියට යවලා. දැන් තමන්ගේ රටේ චෙෆ් ඉන්නකොට තමන්ගේ මව් භාෂාව කතා බහ කරන්න පුළුවන් ඕනම ප්‍රශ්න ගැටලුවකදී තමන්ට සංනිවේදනයේ පහසුවෙන් කරගන්නට පුළුවන්. තමන්ගේ මිනිස්සු මේ අපේ රටේ මිනිස්සු කියලා අපිට දැනෙනවා. හැබැයි වෙන රටකට ගිහිල්ලා සේවය කරනවා කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. කොහොමද ඔබ හැඩ ගැහුනේ? බුද්ධික හැඩ ගැහුණ කියන්නේ ලංකාවේ ශ්‍රී ලංකාවේ ජාති ගොඩක් හිටියා මගේ මේ ඉන්ටකොන් හොටෙල් එකේ. ඔබට බහරෙන් වලදී මොන වගේ විදේශ රටවල අයද හම්බුනේ? මා ජාතින් සාමාන්‍යයෙන් 35ක් 40ක් විතර හිටියා ඒ හොටෙල් එකේ වැඩ කරා. මේ ලෝකේ වෙන වෙනම ප්‍රංශය ගත්තොත්, ජර්මනි ගත්තොත්, ඉන්දියා ගත්තොත්, බංග්ලාදේශ්ද රටවල් 30ක විතර 30ක 35ක විතර ජාතින් එක තමයි වැඩ කරේ. ස්ටාෆ් හිටියා ඒ කාලේ මට මතකෙ විදිහට ස්ටාෆ් 800ක් විතර හිටියා හොටෙල් එකේ, 750-800ක්. ඔවුන් අතර ඔබ දැක්ක සුවිශේෂත්වය මොකද්ද? අපේ රටේ දක්ෂයුත් එක්කම බලද්දී. ඇත්තටම මිනිස්සු ගොඩක් ලංකාවෙන් පිටට ගියාම මම හිතනවා ලංකාවේ ඉන්නවටත් වඩා ගොඩක් කැප වෙලා වැඩ කරනවා. මොකද නැත්තම් රස්සාවක් කරන්න බෑ. ඒ වගේ තමයි ලෝකේ ඕන රටක මිනිස්සු ඒ වෙන රටකට ගිහිල්ලා වැඩ කරනකොට දැන් අපේ රටේ පැය 8ක් වැඩ කරන මිනිස්සයා
Bina rata lalu gila pada dah palak kerjakan orang netang ani petter gitu reo na. Singhal bahasa apa kata bahagian Dimuthu Kumar Singha kira cari tuh ya. Inggrisi bahasa apa kuda kali hari hari denu mak tipbe ne. Hebat, di desa rata kita gila loke holland cari tuh baru patte no. Kokomu di Inggrisi igana katte. Taman tuh taman gitu sosial yang igana kan lu pulang. Atterama mama magi kali produk kat ikan patangga tuh dawasi dang. Amat kami kawat awak kat nikah kali nasti kerena, mama meda perhati ke inna gudat aurdu atak kiter, thani kerama gudak mage ikan pasal lene kali ikan agat neti deh vali ikan agan mama puluan taran try kera, mama eva game jobbe ke ngam taro mang kere mage deh vali atta dah balala mage idire deh vali atta dah balala rekia kerala itu pasi thani ker keri adya apane. Utsaha itu ena manang, taman ta kepoi mati bena manam. Bahasa, adhyapan susu kam kianne samahatta connecta kianne de puluwan obe jeevithata ekama baladi wacana deka pamanai kiyala. Ema neda? Oh. Dimuthu me ingreesi bahasawa danni nathuwa ada loke kisi deyak karanna ba kiyala boho dena kiyana visheshayen hotel sheshtre videsha ratawal wala aya samaga garudunu karanna tiyenne. Oh. Ingreesi bahasawa muladi prashnayak une nadda? Mul kali di mang ikan hotel sesuatu itu, tuh lene kota Lankawi di mul mak level kali lagi ama ikapart Inggris bahasa bahasa luaran bani. Kehomat mulim bade mi. International school lene. Hotel sesuatu, obat laba ganer. Api international school gila nih, gami school gih hilah mulim gih ama level kerupu kaman kartat mang hitan nih Inggris bahasa bantu bahasa luaran puluan kira. Ika tika tika headen ama hotel lagi inna kota. Tiket ke bahasa wajan orang Islam, yang nama Europe, yang jati rata val kat tiennya, ekat tiking, yang nama kami bahasa anima hari mana, hari nama kami tiket kali ek tiennya kute. Bahasa val sial hari apur buat ikan agan, ahul oke, wenas kena cari tiap bar pati nama, eh atur tur kali, jiwiti, tabu, hode tipe nama, ekatab hatur tur eh, apian nama oshini, oi petir. Hari, apadeng kiri bate kahadane vidya penuh apa? Ikan awasan ni mama api awasan depan ni mana? Oh, hari pertama ada dengan tiada pertama tiada. Ikan antum itu sama ikan api bedan ni. Api istilah kat deng mewedi bedan ni. Oh, istilah kat season kat api istilah kat deng api gambar tu lebih bedan. Iya, lah. Ikan pas dengan tiada nanti ni tamarind sauce ikan. Tamarind sauce ikan ada dengan sama deng api ane. Jiwite api tu adhikim labagan itu awasnyaam api aniwarim adhikim labagan itu susu parasari ikan jiwatce yutumai. Eh mana itu? Obe hotel jiwite obe labagat tu honda madde kim bukat. Hotel jiwite mana lebihce loko madde kima. It Lankawi di madde kima. It das nama si anu tu ni mi Lankawi supe di Sanggame pawat tu na. Itu kota mama pasilan ni mama mi. Adun ke saman. Itu kota ikitaranga vali mi mama yam kisi. Dewal bagi aku kalau mang jaya grahani kara, ini kukari vali, jaya grahani kara pelai, evakat hitiya, itu mana dan jiwa tinggal dalamnya, gamni panen duki ella Hilton ni ke GM, itu kuda mang jiwa tegat flight tegat gila diunne, negaraga tiunne itu, mana kita sekarang office tegat katakan lagi, hitu deh, ni ada helikopter terkait dengan maigani ke Lankawi vali. Eka mata hina aku lagi, mata dengan anit kat tiada kian nat be, yaluan tiada kian nat be, mama, ya, office kerja tak kelak part gigi, lepas helikopter tour kerja dulu Lankawi, ada ni kelak, ya lagi salju. Eda usah mata kedu? Eda sama siya, anu tu ni, oleh Lankawi supaya di sanggami chef kilek ibarvela, di nalla, mata hari itu date kena mata kena. Eka ni tagga kujir, tamai obat? Ya lagi salju. Guvernya ni gaman kan? Ayatan ni me. Hilton ni me. Yang paut gelik itu mudahling. Ibukat ya, tama hiti dakunu asa hiti. Honda mah general manager hiti itu tumpah rakit dalam teru na ya. Halim edagat mahatik. Itu mah lang me kene. Neti bela ini. Anu hatre di neta anu pahai di. Itu mah jiwitin samugatta. Namu teto kor man rata hiti agi. Pionel lekatat mangawa, muka tu, jiwite mang hotel sesuatu, ek tamai, mangkian ni hamotam mangi, gak wedekan ni lama itu pitakat dia tu, ekka deka tu nama kapaiyima, ek kapaiyima ni kote minsu balanginno kapaiyila wedekan ni manusia dia, itu kote, hamake nama, ya ta asih bade karno, eva gini, ya ta salak. Jiwite dinan ni te balangin no, but ohu kian deh tamai, kapaiyima, kapaiyim tiennawa na ganibarai mu jiwite dinan ni puluan kila, ohu adhikimim prayogi ke wapite.
දකින්නට පුළුවන් චරිතයක්. ඔහුගේ ජීවිතේ බොහෝ දේ අපිට ලබා ගන්නට තිබෙනවා. චෙප් බහරෙන් වලින් පස්සේ ඔබ ඕස්ට්‍රේලියාවට. ඔව් බහරෙන් වල මම අවුරුදු 7ක් වගේ වැඩ කරා 8ක් වගේ. වැඩ කළා මට ඔස්ට්‍රේලියාව ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ තරඟයකට ඇරියා බහරෙන් ඉන්ටර්කොන් එකෙන් ඒගොල්ලෝ ඔක්කොම වේදන් කළා. සිඩ්නි ඔලිම්පික් එකත් එක්ක තුනේ 2000 දී ඊට පස්සේ මට ඒකෙදි රන් පදක්කම් හතරක් ලැබුණා මේ සිඩ්නි ඔලිම්පික් එකත් එක්ක සමගාමීව පැවතිච්ච තරඟේ. ඊට පස්සේ මට ඔස්ට්‍රේලියාවෙන් ඇත්තටම කියනවා නම් මේ ජොබ් ඔෆර්ස් වගේ අදීලා මේ පුරවැසිභාවයක් දෙන්න කතා කරා. නමුත් මම ලංකාවට ගොඩක් ආදරේ. ඒකෙන් ඉඳ මම 2000 වසරේ මාස 6ක් විතර ඒ ඉඳලා මං හිතුවා මගේ දැනුම ශ්‍රී ලංකා සූපේදීන්ටත් අනිත් කට්ටියටත් දෙන්න ඕන කියලා මම ලංකාවට ආවා. ලංකාවෙන් ලෝකේ නම අරගෙන ගිහපු ඔබට විදේශ රටක පුරවැසිභාවයක් ලබා දෙන්නට කියද්දී මම ලංකාවට ආදර නිසා ඔබ ලංකාවේ ඉන්න ඕනි කියලා හිතුවා. මම හිතුවා මම මගේ එතකොට මම ගොඩක් දක්ෂතා පෙන්වලා තියෙන 2000 වෙනකොට ලෝකේ ගොඩක් රටවල් වල තරඟ වලට ගිහිල්ලා මම හිතුවා මගේ මේ දැනුම අපේ මේ ලංකාවේ පුළුවන් විදියට දෙන්න ඕන කියලා. ඒකින්ද ලංකාවට ආවා. රැකියාවකුත් නැතුව ආවේ. ආවට පස්සේ තමයි රැකියාවක් ලැබුණේ. රැකියාවක් නැතුව තමයි ලංකාවට නැවතෙන්නේ. ඔව්. දැන් ඔය ලංකාවට එන අතර වාරේ ඔබ විදේශ රටේ ඉන්නකොට ඔබේ ආදර කතාව පටන් ගන්නවනේ. අපි ඒ ගැන පොඩ්ඩක් කියමු. ඔව්. එතකොට 1999 වගේ තමයි මගේ භාර්යාව ඒ කියන්නේ මම වයිෆ් මට හම්බුනේ. 2010 මම ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් ඇවිල්ලා තමයි එයත් එක්ක විවාහ වෙනවා. ඇය නමින් චමිලා බද්දීතාන. වෘතියක් කරනවද? ගුරුවරිය. ගුරු වෘතිය. ඔව්. සූප වේදයයි ගුරු වෘතියයි කොහොමද එකට ගලපගෙන ජීවත් වෙන්නේ? ඇත්තටම මගේ වයිෆ්ත් ගොඩක් මට සෑහෙන. මොකද මම ගොඩක් වෙලාවට ගෙදරත් නැහැ, ලංකාවෙත් නැහැ, ගොඩක් වෙලාවට විදේශේ ගොඩක් ඉන්නවා. ඉතින් එයා මේ මට 2000 ඉඳගෙන අද වෙනතුරුත් මම හිතනවා ඉදිරියටත් මට ගොඩක් සහයෝගයක් දෙනවා. මොකද ඒක නැති වුණොත් අපිට බෑ මේ අපේ ජීවිතය ඉස්සරහට යන්න දරුවොත් එක්ක. ඉතින් ඒකෙන්ද මට ගොඩක් උදව් කරනවා මගේ ජීවිතේ ජය ගන්න. ගුරු මෑණිවරු අද දවසේදී දින ජීවිත නරඹනවා නම් දැන් බොහෝ විට හිතෙන්න පුළුවන් අනේ මගේ ස්වාමියත් සූපවේදියෙක් වුණා නම් ඉස්කෝලේ ඇරලා ගෙදරෙද්දි රහට කෑම එකක් එමු වෙලා තියෙයි කියලා. ඔබේ බිරිඳ මොකද කියන්නේ? ඇත්තට මම නම් කෑම කන්න ආසද? මම ඇත්තටම මගේ දරුවෝ විවේක වෙලාවක් තියෙනොත් මම ගොඩක් වෙලාවට මොනවා හරි ළමයින්ට හදලා දෙනවා. ඒගොල්ලෝ ආසාවෙන් කරනවා. ඒ වගේ මම මේ ලෝකේ කොහේ වැඩ කරත් හෝටල් වල කෑම ලෝකේ හැමතැනම කාලා තිනවා. නමුත් ගෙදර මේ වයිෆ් වියන එක අම්මා වියන එකට කෑම ටිකට රසට මේ මට එතනින් එහාට ඇත්තටම කිසිම දෙයක් නැහැ. ඉවීමේ කලාව සූප වේදයේ ආහාර රස ගැන්වීමේ කලාවේ ලංකාවේ නම ලෝකෙට අරන් ගිහිලා වෙනස් කරපු ඔහුගේ එකම වචනය වෙන්නේ මං මොන රටේ හිටියත් අම්මගේ බිරිඳගේ කෑම තමයි මට ලෝකේ තියෙන අනිත් හැම කෑමකට වටින්නේ කියලා. ඒ තමයි අම්මා බිරිඳ කියන චරිතය තුළ අපිට ලැබෙන උතුම්ම දේ. ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ඇවිල්ලා විවාහ වෙනවා. විවාහ වෙලා 2000 වසරේ තමයි මම විවාහ වෙනවා. ඇත්තටම විවාහ වෙලා ඊට පස්සේ මට රැකියාවක් කරන්න උවමනාවක් තිබුණා. ඊට පස්සේ මගේ අයියාගේ ගුරුවරයෙක් ගැමුණු ගුණවර්ධන කියලා එක්ස්පෙන්ස් සමාගමේ අධ්‍යක්ෂ කෙනෙක් හිටියා. එයා මට දවසක් ඇත්තටම ආව ගෙදර. එයා ඉන්ටර්විව් කරේ. මට කිව්වා ගෙදරට එන්න කියලා. ගෙදරට ගියාම ගෙදර තමයි එයා මාව ඉන්ටර්විව් කරේ. මගේ වයිෆ් එක්කමයි මං ගියේ. ඊට පස්සේ ගමෙන් ඇහුව කවද ඉඳන්ද වැඩ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මං ආද ගියා නම් හෙට ඉඳන් මං කිව්වා මට ඕන දවසක වැඩ කරන්න පුළුවන් කියලා හෙට ඉඳන්. ඊට පස්සේ එක්ස්පෙන්ස් සමාගමට ඒ ගැමුණු ගුණවර්ධන කියන එවකට හිටපු අධ්‍යක්ෂකතුමා එයා තමයි මාව එක්ස්පෙන්ස් සමාගමට ගත්තේ. මට කිව්වා මේ සමාගමට මෙහෙට විතරක් නෙමෙයි ඔයාගේ දැනුම අනිත් ඒ කියන්නේ මගේ කම්පැනිට විතරක් නෙමෙයි අනිත් කම්පැනි වලටත් පුළුවන් විදිහට හැම කෙනාටම ඔයාගේ දැනුම බෙදන්න මේ මෙහෙ වැඩ කරන ගමන් පුළුවන් වෙලාවට. කොහොමද එතන ඔබේ ජීවිතය ගත වුණේ? ඒ කොයි කාලේ වගේද? 2000 මොන වගේ අත්දැකීම් දේ ජීවිතේ ලැබුණේ? ඉතින් මම ගොඩක් මගේ කම්පැනියේ ළමයින්ට කලරි ආර්ට් කියලා තියෙනවා. ඒ කියන්නේ කෑම වියන එක, කෑම ඒක රස ගන්න එක, ලස්සනට අලංකාර කරන එක කලරි ආර්ට් කියන එක මට පුළුවන් විදිහට දායාද කරා මගේ කම්පැනියටත්. ඒ වගේම
අනිත් කම්පැනි වල ඉන්න ගොඩක් ළමයින්වත් මම පුළුවන් විදිහට කළා ගොඩක් තරංගාවලි ගොඩකට ලෝකේ අරගෙන ගිහින්. ලෝකේ වෙනත් රටවලටත් ගිහිල්ලා නැවත ඔහු ලංකාවට ඇවිල්ලා වෙනත් රැකියාවකින් ජීවිතය ආරම්භ කරලා එතනින් තවත් ඔබේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. වසර 4කට වරක් පවත්වන ඔලිම්පික් තරගාවලියේ ඔබ රන් පදක්කම් කීයක් ලබා ගන්නවා? රන් පදක්කම් 5ක් ලබාගෙන ලක්මාතාව රණින් බබලවනවා 2004 වසරේ. 2004. ඒ ගැන කතා කරමු. මම ඇත්තටම ඔලිම්පික් ගිහිල්ලා තියුන්නේ නැහැ කවදාවත්. ඔලිම්පික් යන්න හීනයක්වත් තියුන්නේ නැහැ. ඉතින් මම මගේ කම්පැනියෙම එතකොට මගේ තව හිතවත් යාළුවෙක් හිටිය ඔස්ට්‍රේලියාවල කීති හපුගස් දෙනිය කියලා. එයා අපේ මගේ අධ්‍යක්ෂකට කියලා තියුණා මේ දිමුතු කියන්නේ හොඳ ෂෙෆ් කෙනෙක් මෙයාට ලෝකෙ දිනන්න පුළුවන් ඒක හින්දා මේ මෙයාව ඔලිම්පික් යවමු කියලා. ඇත්තටම මගේ යාළුවත් තව මාත් එක්ක උදව්වට යන්න මාව එක්කගෙන යන්න. ඊට පස්සේ එක්කෙන්ස්පෙන්ස් සමාගමෙන් මගේ තනිකර වියදම ඔලිම්පික් වලට යවලා පළවෙනි වතාවට 2004 එරියා මම එන්ට්‍රිස් පහක් කරා. මං හිතුවේ මං දිනන්න නෙවෙයි මම මේක සහභාගී වෙන්න යන්නේ. මොකද යුරෝප ජාතිකය තමයි රටවල් 56ක් තියුණා. ඉතින් මම දිනන්නම නෙමෙයි ගියේ. මම මේකට තරඟයට පාටිසිපේට් කරලා සන්තෝෂ වෙනවා. මට දිනනවා කියලාම අදිෂ්ඨානයක් තියාගෙන නෙමෙයි ගියේ. ක්‍රීඩා ශාස්ත්‍රයේ හෝ ඕනෑම ශාස්ත්‍රයක ඔලිම්පික් කියන්නේ ඔහුට යා හැකි උපරිමය. ඔව්. ඔබ අත්දැකීමක් ලබා ගන්න ඔලිම්පික් ගිහිල්ලා රන් පදක්කම් 5ක් අරගෙන තමයි ලංකාවට එන්නේ. රටවල් 56ක් පරාජය කරලා. බුද්ධික මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ හැම දෙයකටම තියෙනවා අපිට ආශිර්වාදය. අපේ ගෙදර දෙමාපියන්ගේ ආශිර්වාදය, එතකොට සමාජයේ ආශිර්වාදය, තමන්ගේ යාළුවන්ගේ ආශිර්වාදය මේ ඔක්කොම ආවහම අපි මොන දේ කරත් සමහර වෙලාවට ෆේල් වෙනවා අපිට ඒ ආශිර්වාදය නැත්තම්. මං හිතනවා මට ඒ ආශිර්වාදයත් එක්කම මගේ කැපවීම මම ගොඩක් මහන්සි වුණා ඔලිම්පික් වලට. මම ඒක කරෙත් මගේ ස්ටාෆ් එක ළඟ තියාගෙන ඒගොල්ලොත් එක්ක මම ඒගොල්ලොන්ගෙන් උදව්ත් අරගන්නවා. එතකොට ඒගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඒගොල්ලන්ගේ අයිඩියාසුත් ගන්න. මම එන්ට්‍රිස් පහක් කරා. ඒ පහම කරේ ළමයි එකතු වෙලා ගොඩක් ස්ටාෆ් එක එකතු වෙලා වෙන හෝටල් වල කට්ටියත් ඇවිල්ලා බලාගෙන හිටියා. කරනකොට මං මාස 6ක් විතර ඒකට මහන්සිල කරා. මගේ කම්පැනිෙන් තනිකර මට වියදම් කරා ඒකට යන්න. ඉතින් අර ඒ කැපවීමයි ළමයින්ට දෙන ශිල්පය තමන්ගේ දන්න දේ සූපේදී විතර නෙමෙයි ඕනම ශිල්පයක් තමන් දන්න දෙයක් අනිත් කට්ටියට කියලා දුන්නාම ඒකේ ආශිර්වාදයක් එනවා. සූපවේදීන් ඔබ වගේම මමත් මේ රටේ ලෝකයේ බොහෝ පිරිසක් අපි දැකලා තියෙන අහලා තියෙනවා. නමුත් අද මාත් එක්කන් මේ ස්ථානයේ ඉන්න අපේ දිමුතු කුමාරසිංහ කියන චරිතය ලෝකය හොල්ලපු කෙනෙක්. ලෝකයේ සූපවේදීන් අතරිනුත් සුවිශේෂී චරිතයක්. 1.1 සෙන්ටිමීටර් ඔබ ලෝකයේ කුඩාම කේක් නිර්මාණය කරනවා. ඒක ඔලිම්පික් තරගයටද කරන්නේ? නෑ, ලංකාවේ වෙඩින් එකකට මගේ යාළුවෙක්ගේ වෙඩින් එක ඕස්ට්‍රේලියාවේදී මගේ දන්න මල්ලි කෙනෙක් අයියේ මට මේ ආසයි කිව්වා ඔයාගෙන් වෙඩින් කේක් එක හදාගන්න. ඊට පස්සේ මම අහුව මල්ලි ඔයාට මොන වගේ කේක් එකක් දෝනේ? අයියට පුළුවන් එකක් කරන්න. මට ඇත්තටම වෙලා තියුණෙත් නෑ ලොකු කේක් එකක් හදලා දෙන්න මෙයාට. මම ඊට පස්සේ කල්පනා කරා මෙයාට හදනවා ලෝකේ තියෙන පුංචිම කේක් එක කියලා. දවස් දෙක තුනක් විතර ගියා ඒක හදන්න. සෙන්ටිමීටර් 1.1. ඉතින් ඒක හදන්න දවස් දෙකක් විතර ගියා, කාලයක් ගියා. ඒකේ ගොඩක් මල් 25ක් විතර තියෙන මේ චුට්ටි කේක් එකේ මේ ඔක්කොම මේ මැග්නිෆයින් ග්ලාස් දාගෙන තමයි කරේ. ඉතින් කොහොම හරි අන්තිමට කරා මේ විශාල වෙඩින් එකක් 500ක් විතර හිටිය ඔටසිජ්ජි ගිදුණා. ඉතින් අර චුට්ටි කේක් එක ලෝකෙටම ප්‍රසිද්ධ වුණා. ඒ නිර්මාණය තමයි ඔබට මේ දැක්කනීමට හැකි වෙන්නේ. රටේ ජනාධිපතිවරුන් පවා ප්‍රභූන් පවා ඔබේ ඒ කේක් නිර්මාණය ඇගයුවා ඒ කාලයේ. ඇත්තටම දැන් ඔබේ ජීවිතය පිළිබඳව කතා බහ කරද්දී මේ චෙෆ් මට හිතෙනවා මේ ඔබ ඕනෑමට වඩා ඕනම දෙයක් හිතන්නේ නැතුව ජීවිතේ දිනපු කෙනෙක්ද කියලා. දැන් ඔලිම්පික් තරගයට යද්දි හිතන්නේ අත්දැකීමක් ලබා ගන්න කියලා. හැබැයි රන් පදක්කම් 5ක් අරගෙන ලංකාවට එන්නේ. යාළුවෙකුගේ කේක් නිර්මාණයක් කරනවා කාල වේලාව නැති නිසා කුඩාම නිර්මාණයක් කරනවා. ඒක ලෝකේ කුඩාම නිර්මාණයක් බවට පත් වෙනවා. ඔබේ ජීවිතේ රහස මොකද්ද? මම ඇත්තටම හැමතිස්සෙම හිතනවා අලුත් දෙයක් කරන්න. ඒ වගේ හැමතිස්සෙම මේ දැනුත් මට මේ දැන් ඔයත් එක්ක කතා කරලා බ්‍රේක් එක තියෙන වෙලාවට මට එතනත්
මොනවාරි අලුත් දෙයක් හැමතිස්සෙම මම අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ අලුත් දේවල් වලින් තමයි හැමතිස්සෙම ජීවිතේ ගණන එක අපි එක තැනකට හිර වෙලා ඉන්න හොඳ නැහැ කවදාකවත් අපි මොන ආයතනෙ හිටියත් ඒකම කරගෙන හිටියොත් අපිට මේ එකම දේම කරකවොත් අපිට බෝරින් වෙනවා ඊට පස්සේ හැමතිස්සෙම මොනවා මොනවාරි කරලා අපේ ජීවිතේ මොනවාරි අලුත් අලුත් දේවල් කරන්න බලන්න අපි අද දවසේ රසවත් කෑම එක හදලා අවසන් නේද ඔව් ඔච්චර යතන විරාමයෙන් පස්සේ නෝ අපි කෑම එක හදලා ඉවරයි අපි තරු පහේ මුළු තැන් ගිහින් කිචන් එක සුද්ධ කරලා ඔක්කොම සාමාන්‍ය ඉතින් ගෙදර වුණත් කෑම හැදුවා නම් හැදුවට පස්සේ කිචන් එක සම්පූර්ණ සුද්ධ කරන්න ඕනේ එහෙනම් ඉතින් කලකට පස්සේ හදපු ලබු කිරිබත තියෙනවා දැන් ලබු කිරිබත් කියවට මේක මේ ඒක පේන්නේ නැහනේ පේන්නේ අපිට කැරට් ඔක يعني ලබු සාමාන්‍ය සුදු පාටයිනේ දැන් කිරිබතත් තිබුණා පේන්නේ නැහන කනකොට තමයි මේක රස්සෙ යන්නේ දැන් මෙලදට අපි කැරට් වගේ දෙයක් එකතු කරන්නේ නැහනේ කිරිබත් එකට හරිම ලස්සනයි නේ දැන් ලබු කිරිබත් එක වුණත් අපි අර ලබු ටික විතරක් දාලා තිබ්බා ඇහැට පේන්නව මදි ඒක ඇහැට ලස්සනක් නේ ඒ නිසා මම කැරට් චුට්ටක් එකතු කරේ ඉතින් ලබු කිරිබත කලකට පස්සේ අපි කල ලබු කිරිබත කන්න ඒකටම ගැලපෙන ඉස්සන් සීන සීමා දැවතුම හදලා තියෙනවා ඉතින් මේ දෙක දාලා චමරින් ප්‍රෝන් එකක් නේ සුගර් සැලම් ලැබෙනින් ප්‍රෝන් ස්වීට් ප්‍රෝන් එකක් හදලා තියෙනවා ස්වීට් ප්‍රෝන් එකක් හදලා තියෙන්නේ ඔයගොල්ලෝ හදලා බලන්න වෙනදා අර හදන ඉස්සෝ විදිහට නෙවෙයි නේ පොඩ්ඩක් පොඩි වෙනසක් අර වගේ සීමල සෝස් එකක් හදාගත්තාට පස්සේ ඔයාලා ඒකට කුකුල් මස්ද කැමති දෙයක් බදලා එකතු කරලා අද අපි සී ෆුඩ් ඉස්සෝ තමයි එකතු කරේ ඕනම දෙයක් හදාගෙන කන්න පුළුවන් නේ මේ විදිහට ගන්න ඕනේ නැහැ දෙකේක જાති සෝස් ගේන්න ඕනේ නැහැ ගෙදරදීම හදාගත්තා කරන්න පුළුවන් අමතක නොකර මෙන්න මේ විදිහටත් අද හදලා බලන්න කලකට පස්සේ කිරිබත් කන්නේ කියලා රහට කිරිබත් උත් කන්න පුළුවන්. දැන් මම කල්පනා කරේ ඔබතුමත් එක්කන් ඉද්දි ඔබතුමා හැම මොහොතකම කල්පනා කර කර ඉන්නේ. මං හිතුවා ආය දවසක ලබු කිරිබත් කියන දේත් වෙනස් විදිහකට ලෝකෙට ඉදිරිපත් කරાવીත් දන්නේ නැහැ කියලා. ඔබ ලෝකේ කුඩාම කේක් නිර්මාණයේ වගේම වටිනාකමින් යුතුම ඩොලර් 35000ක් වටින නිර්මාණයක් කරනවා. ඒක විශාලතම නිර්මාණයද? ඒකද වටින්නේ එච්චර? ඒක විශාලතම කියන්නේ ඒකත් මේ අහම්බෙන් ආපු අයිඩියා. ඒ කියන්නේ මගේ ඒ කාලේ මගේ හිතවතෙක් අහුංගල් හොටලේ සාමාන්‍ය අධිකාරී හිටියා රිෆාන් රසින් කියලා. ඉතින් එයා මට කිව්වා දිමුතු මේ ඉංග්ලන්ඩ් ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් දෙක ඉන්නවා මෙහි. අපි මොනවා හරි දෙයක් ඔයාලට මොකද්ද කරන්න පුළුවන් අපි ලොන්ච් කරමු මොනවා හරි මේ ටීම් දෙකත් එක්ක කියලා. ඊට පස්සේ ඉංග්ලන්ඩ් ටීම් ශ්‍රී ලංකන් ටීම් දෙකත් එක්ක තමයි ওই කේක් එක හැදුවේ. ඒ කේක් එක හදනකොට මම බැලුවා මේ කේක් එක අමුතුම දෙයක් කරන්න එපේ. මම මේකට ක්‍රියේට් කරා රෙසිපි 8ක් 12ක්. ඒ කියන්නේ අර ඒ කියන්නේ මේ අතට අඩියක් උසයි එහෙම එහෙම රෙසිපි 12ක්. ඒවා සාමාන්‍යයෙන් ගොඩක් කේක් ස්පොන්ජ් වලට එහෙම පාවිච්චි කරේ එළවලු වලින්. එහෙම කළා තමයි ඒ කේක් එකේ ඒකට මේ ජෙම් වගේක් එහෙම තියුණා, ජුවලරිස් තියුණා. ඒක දාලා ඒක අර වර්ල්ඩ් එකේ වටිනම මේ ජෙම් එකකුත් තියුණා මේ මට මේ ඒ කියන්නේ ස්පොන්සර් කෙනෙක් දීලා ඒක දාන්න කියලා. ඒක ඉතින් මේ ඔබට මේ දර්ශනය වෙන්නේ අපූර්ව නිර්මාණය. මේක ලෝකේ මිල අධිකම දැන් නම් ඊට වඩා ඒවත් ඇති මේ පයරස් ෆැන්ටසි කියලා මේ ඒ කියන්නේ ওই මුහුදු කොල්ල කරුව තමයි ඕක මුහුදු ඉඳන් ඒක ඩ්‍රාමා එකක් වගේ කරේ අපේ අර අහුංගල්ලේ හොටෙල් එකේ මුහුදු ඉඳගෙන මේ මුහුදු කොල්ල කරුව වගේ ඇවිල්ලා ඔතනට ඇවිල්ලා ওই කේක් එක තියලා එහෙම තමයි ලොන්ච් කරේ පොඩි ඒක ඇත්තම ඩ්‍රාමා එකක්. හරි සුන්දර සිදුවීමක්. ඔබ සූපවේදී කියලානේ ලෝකෙම දන්නේ. හැබැයි ඊට වඩා ඔබ කලාකාමී හිතක් තියෙන කෙනෙක් කිව්වොත් නිවැරදිද? ඔව්. කලාවටත් ඉතින් මම කිව්වේ 2000න් පස්සේ මේ ඉස්කෝලේ ගියාට පස්සේ ඊට පස්සේ පොඩ පොඩ ලොකුවට කරේ නෑ. නමුත් ඔය මිඩ්ලිස් ඉන්නකොට රට ඉන්නකොට අවුරුදු 7ක් විතර මට හිතුණා මේ චිත්‍ර අඳින්න ඕන කියලා විහිළුව. ඒත් වගේ නිකන් හිතුණා. ඉතින් මම ඇඳ ඇඳ එකතු කරා. එකතු කරද්දි මම ක්වාටර්ස් එකට ආව එක දවසක් මේ හොටෙල් එකේ GM. එතකොට ෆ්‍රෙන්ච් කෙනෙක් හිටියේ. එයා කිව්වා මේ මේ පින්තූර ටික දැකලා එයාට මේ පුදුම ආසය තුන. එයා කිව්වා මේ දිමුතු අය මොකද ඇයිවා මේ ගිහිල්ලා අපේ හොටෙල් එකේ ලොබි එකේ වා මේ ওই පේන්ටිංස් ටික දාන්න. වා විකුණලා එන සල්ලිත් වාටම කරගන්න මේ අපිට හොටෙල් එකට මොනවත් ඕනේ නැහැ කියලා. ඊට පස්සේ මම මේ පේන්ටිංස් ටික දැම්ම. දවසෙන් දවසෙ මේ පේන්ටිංස් ඉගෙනුවා. මට ජොබ් එකට වඩා මේ ආදායමක් කම්මුණේ පේන්ටිංස් ටික ඉගෙනුවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම දෙන්නේත් නැහනේ වැඩ කරන ආයතනයක වැඩ කරනකොට එතන කරන්නේ. ඉතින් ඒ GM ෆ්‍රෙන්ච් එකෙක් හිටියාට ආසය දීලා දැම්ම. ඊට පස්සේ මේ ওই ෂේක්ලා ඇවිල්ලා අරන් යනවා මගේ පේන්ටිං. එහෙම ඒකට මේ වුණා. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලත් ඔය මම ඒ පේන්ටිං සුත් වුණා. ඊට පස්සේ නිකන් ඉන්න වෙලාවට හොබි එකකට ඇදලා තමයි ඔය ලංකාවේ මම ආඩ් ගැලරි එකක් පටන් ගත්තේ. ජීවිතේ වීරයා කවුද? ජීවිතේ වීරයා මමයි. ඔබමයි.
ලෝකයක් දිනපු ඔහුගේ ජීවිතයේ වීරයා ඔහුමයි. ඔබ මේ රට දිනපු කෙනෙක් හැටියට ලෝකේ දිනපු කෙනෙක් හැටියට ඔබේ ශේෂ්ත්‍රය තුලින් ඉදිරියට එන්න හිතන තරුණ තරුණියන්ට මොකක්ද අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය? මම හැමදාම කියන්නේ කැපවීමම විතරයි ඕනේ මේ ඕනම ශේෂ්ත්‍රයක. මේ හෝටල් ශේෂ්ත්‍රය විතරක් නෙමෙයි, කැපවීමයි අවංකභාවය. මොනම අවංකකම තියෙන්නම ඕන. අවංකකම 100%ක්ම තියෙන්න ඕන. අවංකකමයි කැපවීමයි තියෙනවනම් ඕනම තැනකට යන්න පුළුවන් තමන්ගේ ඉලක්ක වලට. අවංකකම කැපවීම තිබෙනවා නම් ඔබට යා යුතු ගමන ස්වභාව දාමින් පවා ඔබට තීරණය කරાવી. කෙනෙකුට හිතෙන්නට පුළුවන් නම් අහම්බෙන් ජීවිතයක දිනන මිනිස්සු නෑ කියලා. ඔන්න අදින් පස්සේ ඔබට අතෙන් අල්ලලා ඒ වගේ කෙනෙක්ට කියන්නට පුළුවන් කෙනෙක් තමයි දෙමුතු කුමාරසිංහ කියන චරිතය. ඔබට අපි ඉදිරිය තව තවත් වර්ණවත් වෙන්නට, ජයග්‍රහී වෙන්නට හදවතින්ම ආශිර්වාද කරනවා. දෙහින් විස්තුති අද අප සමගින් සම්බන්ධ වුණාට. ජීවිතේ ජයග්‍රාහීව ඉදිරියට රැගෙන යන්නට ඔබ හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් දිනන ජීවිත තුළින් අදට අපි සම්බන්ධ වෙමු.